අපි සූදානම් රජයේ වෛදිල්ධාරින්ගේ සංගමයේ දැක්වූ අදහස් වෙත යොමු වන්නට. අපි යෝජනා කළා වහාම සිදුවිය යුතු දෙයක් තමයි රටට පුද්ගලයන් ඇතුල් වෙන සියලුම මාර්ග කඩිනම් පියවරක් විදිහට වහලා දාන්න ඕන කියන යෝජනාව. බ්‍රහස්පතින්දා පස්සේ තත්ත්වය තවත් සමාලෝචනය කළා අවශ්‍ය නම් සිකුරාදා දිනයත් නිවාඩු දිනයක් බවට පත් කරන්න තියෙන හැකියාව. ආයතනික නිරෝධායන ලක් වෙන්නේ නැතුව නිවාසිතව ඉන්න පිරිස් 1500ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. උදාහරණ විදිහට වෙන්නප්පු විතරක් ඉන්නවා ඉතාලියෙන් ආපු නිරෝධායන ලක් නොවි ගෙවල් වල 234ක් ඉන්නේ වෙන්නප්පුයි. 120ක් ඉන්නේ මහවැව. 100කට අධික ප්‍රමාණයක් ඉන්නේ හලාව. 66ක් ඉන්නවා දන්කොටු. 70ක් ඉන්නවා නාත්තණ්ඩි. 70ක පිරිසක් හොයාගන්න නෑ කොහෙද ඉන්නේ කියලා. එතෙන්ද යෝජනා වුණා පොලිස් ඇඳිරි නීතිය මේ ප්‍රදේශවලට ප්‍රකාශයටපත් කළා සීවා කරන්න. එතනින් එහා ගියාට පස්සේ හමුදාව පොලිසිය දාලා මේ ආවේක්ෂණය කරන පිරිස නිවෙස්වල රඳවා තැබීම සඳහා යම් ක්‍රමවේදයක් හදන්න. පර්ශකයන් හොයලා ගෙයක් ගන්න යන කණ්ඩායම් ස්ථාපිත කළ යුතු කියන එක. ඒක ජනාධිපතිතුමා ඉතාම ධනාත්මක විදියට ගත්තා. ඒතොර මැලේසියාවෙන් ආපු පිරිස් තාම අපේ රට තුල නිදහසේ ඇවිදිනවා. ඒතොර ඕස්ට්‍රේලියාවෙන් ආපු පිරිස් නිදහසේ රට තුල ඇවිදිනවා. මේක වෙනස් විය යුතු. මධ්‍යම බෙහෙත්ශාලාවේ ඉන්න වෛද්‍යවරුන්ට තාම මුඛාවරණයක් දෙන්න බැරි වෙලා තියෙනවා අපිට. OPD එකේ සමහර රෝහල්වල බලන්නේ ෆේස් මාස්ක් නැතුව. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලනවා. මේ අවදානම් කණ්ඩායම් රෝග ලක්ෂණ මතු වුණොත් කරුණාකරලා අපි නම් කරලා තියෙනවා විශේෂිත වූ මධ්‍යස්ථාන රට පුරා 19කට ආසන්න ප්‍රමාණයක්. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයත් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මාර්තු මාසේ 5 වෙනිදාට කලින් ලංකාව තුලට ආපු අවදානම් රටවල අපි නිවෙස්වල රඳවාගෙන පරීක්ෂා කරනවා. 2572ක් දින 14ක කාලය ප්‍රජාය දින 14 කාලක අනිද්දා දිනෙන් අපි ඔවුන් අවසන් වෙනවා. නමුත් ඉදිරි දින දෙකත් ඔවුන් අවදානම් කලාපයේ ඉන්නේ. අපි සොයාගත්ත ජනතාව අවදානම් රටවල ඉඳලා ආපු කට්ටිය 3460 දෙනෙක් අපේ නිවෙස්වල තියලා ආවේක්ෂණ කටයුතු වල නිරත වෙනවා. ගුවන්තොටුපළ සහ ශේෂ්ඨ කාර්ය මණ්ඩල අතර මේ දත්ත හුවමාරු වීමේ ක්‍රමවේදය සහ මේ සිස්ටම් එක පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ නිසා කොරෝනා කියනක 2020 ඇවිල්ලා තියෙන්නේ. දැන් සෞඛ්‍ය අමාත්‍යවරියට කඩිනමින් කාලය එළඹිලා තියෙනවා. මේ පනතට අඩුම ගානේ නියෝගයක් හදන්න. වහාම අඳුරේ යතපත ගන්න නැතුව මේකට සිස්ටම් එකක් හදන්න මේ රටේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා 2020 දෙවනි මාසේ 24 වෙනිදා චක්‍රලේඛයක් නිකුත් කරනවා. මේ රෝග පාලනය සම්බන්ධ මේ චක්‍රලේඛනයේ 5 වෙනි වගන්තිය කියනවා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කිසිසේත් මුහුණු ඇස්මවල් පාවිච්චි කළ කිරීම අවශ්‍ය නොවේ කියලා. එතකොට මේ චක්‍රලේඛයේ හැදුවේ ඇයි කියන එක පිළිබඳ අපිටත් ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඊයේ දිනේ වාර්තා වුණා අපිට සැක සහිත රෝගීන් ප්‍රතිකාර ගන්න ගියාම පර්යන්තේ රෝහල් වලට ඒ රෝහල් වලින් මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ. දැන් අද වාර්තා වුණු අලුත්ම සිදුවීම තමයි ඊයේ රාත්‍රියේ ඔබතුමාලා දකින්න ඇති ඔබතුමාලගේ මාධ්‍ය වලින් ප්‍රකාශය වුණා අවදානම් කණ්ඩායම් ළඟම පීඩි පොලිස් ස්ථානයේ ලියාපදිංචි වෙන්න. අපි නිවෙස්වල ආවේක්ෂණය කරලා තියෙන අවදානම් කණ්ඩායම් සියලුම දෙනා පොලිසිය වල ඔයසි මහතුරු දුරකට නැමතුන් දීලා අහනවා දැන් මොකද කරන්න කියලා. අපි කිව්වා අපි නෙමෙයි කිව්වේ, පොලිස් ප්‍රතිතුමා කිව්වේ ඔබතුමාලට පුළුවන් දෙයක් කරගන්න කියලා. දැන් මේ ආවේක්ෂණ ක්‍රියාවලිය අද උදේ බොහෝ ප්‍රදේශවල ඉවරයි. මේ සේරම අද උදේ පොලිසියවල. දැන් මේකේ පේන්නේ මේ පොලිස් ප්‍රතිතුමාගේ වරදක් නෙමෙයි, මේ ඒකාබද්ධව මේ කටයුත්ත කරන්නේ නැහැ.